ටීවි දකුණ මාධ්‍ය ආයතනයේ විදිහට අද දවසෙත් අපි ඇත්තටම මේ අපි විශ්වාස කරනවා ටීවි දකුණ මාධ්‍ය ආයතනයේ කියන්නේ මේ රටේ ජීවත්වන ජනතාවගේ ජන දුක තීරුම් ගත්ත ඩාලිකාවක් විදිහට අද දවසෙත් අපි අලුත් අඩියකට අපි තිව්වා ටීවි දකුණ අධ්‍යාපන සත්කාරක වැඩසටහන යටතේ අපි ඉංග්‍රීසි භාෂාව මේ ගම්නියන් ගම්වල ඉන්න අහිංසක දරුවන්ගේ ඉංග්‍රීසි පිපාසාව වගේම යම් භාෂාත්මක කුසලතාවය දියුණු කිරීමේ අරමුණ ඇතුව තමයි අද දවසේ අපි අලුතින්ම ආරම්භ කරන වැඩසටහන බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපේ ඇමරිකාවේ ඉන්න මහත්මයෙක් අපිත් එක්ක සාකච්ඡා කරා. එක්තරා දිනකදී අපි ළමයි 6 දෙනෙක්ගේ වැඩසටහනක් දුප්පත්ව ජීවත් වෙන ළමයි 6 දෙනෙක්ගේ වැඩසටහනක් අපි ප්‍රචාරය කරා ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ. ඒ හරහා එතුමා කිව්වා මේ ළමයින්ගේ අධ්‍යාපනය සඳහා මොනව හරි කරමුද කියන කාරණේ. ඊට පස්සේ තමයි එතුමාට මම යෝජනා කරේ මේ ළමයින්ටත් වගේම තවත් මේ වගේ තව ළමයි රාශියකට අපිට ඇත්තටම උදව් උපකාර කරන්න පුළුවන් නම් මේ භාෂා කුසලතාවයේ ඉංග්‍රීසි භාෂාව තව තව ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඒක මහා පුණ්‍ය කර්මයක් කියන එක තමයි මගේ යෝජනා බවට පත් වුනේ. විශේෂයෙන්ම අපි මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු මිනිස්සු විදිහට අපිට යුතුකමක් තියෙනවා මේ රටේ අධ්‍යාපන සමාජයේ පොහොසත් කරන්න, දරුවන්ගේ නැනස වැඩි දියුණු කරන්නට මිනිස්සු විදිහට අපේ යුතුකමක් තියෙනවා. ඒ නිසා තමයි ටීවී දකුණ මාධ්‍ය ආයතනයේ විදිහට අපි මෙවන් සත්කාර සිදු කරන්නේ. මේ වෙද්දී අපේ දෙමළ භාෂාවේ අපේ ප්‍රියන්ත මහත්මයා තම සාර්ථක ආකාරයෙන් දරුවන් 20කට අධික ප්‍රමාණයකට දෙමළ භාෂාව උගන්වමින් තම සාර්ථකව ලකුණු මට්ටම, ඒ වගේම භාෂා දෙමළ භාෂාවේ කුසලතාවය, ව්‍යවහාරිකදය, කතා බහ කරන දේ දක්වා අපි ගෙන යන කාරණාව බවට පත් වෙන. ඇත්තටම ප්‍රියන්ත මහත්මයා ඔබ තමයි මේකේ මූලිකයා, මේ අපේ ටීවී දකුණ අධ්‍යාපන සත්කාරක වැඩසටහනේ ආරම්භකයා බවට පත් වෙන. ඔබතුමාට දැන් මේ අලුත් පවුල ටීවී දකුණ පවුලේ අධ්‍යාපන සත්කාර පවුලේ තවත් අලුත් ගමක් කරනකට තමයි අපි ආරම්භ කරන්නේ. ඔබට ඒ ගැන තියෙන ඇත්තටම මේ හදවතින්ම සතුටක් තියෙනවා. ඔබ ටීවී දකුණ මාධ්‍ය ආයතන හැටියට දැන් අපි කැලුම් මහත්තයා හුඟද්දුරට අර බුදුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ තමා දුක, තමාගේ දුක හදාගන්නේ තමා මේ කියලා. දැන් මෙහෙමයි, අපේ සමාජ වටපිටාවේ බොහෝ දුල තියෙන්නේ රුපියල් 10ක් හම්බුනොත් ඒන් 9ක් සාක්කුවට දාගන්න ක්‍රමයන්නේ. ඔව්. නමුත් ටීවී දකුණු නම් අපි රුපියල් 100ක් හම්බුනොත් රුපියල් 1000ක වැඩ කරන්න බල. ඔව්. ඒක අපි හදවතින්ම තමයි ඒක පටන් ගත්තේ. ඉතින් ඒ හදවතේ යහපත් චේතනාවෙන් පටන් ගත්තු නිසා අපි ඇත්තටම මේ බොහෝ දුරට දැන් දෙමළ විෂය සමහරලාවට මේ සාමාන්‍ය පෙළ බොහෝ ඉස්කෝලවල කරන්න දෙන්නෙත් නැහැ. නමුත් දරුවෝ ඉගෙන ගන්න. මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණයටත් කියනවා ජාතික සමගියට විශාල වශයෙන් මේ භාෂාවේ දැනුම බලපානවයි කියලා. ජාතික සමගියට. ඔව්. ඒතර දෙමළ දැන් ඇත්තටම කැලුම් මහත්තයා අද උදේත් මං යාපනයේ දෙමළ අම්ම කෙනෙකුට කතා කරේ, අම්මා කොළඹ දරුවෙක් ළඩ වෙලා එනවා කියලා. මට එන්න කිව්වා මේ දවල් කැමරා ඇස්ති කරනවා කියලා, කොළඹ එන්නකෝ එයාලා එනකොට. ඒ ලබන මාසේ එනවා කියලා. ඇත්තම කතාව මේ කියන්නේ. ඉතින් ඒ වගේ අපි පුදුම බැඳීමක් ඒ භාෂා හැකියාව නිසා අපිට ඇතුණා. එතන දැන් මේකේ අපි දැන් අපි ළමයි 20කකින් ආරම්භ කරලා අද දැන් වෙනකොට මාස 6ක් අපි ගෙවලා තියෙනවා. දැන් හෙටයිද වාර විභාගෙ තියෙනවා. ඒක ප්‍රතිඵලයක් ගන්න හැම දාම ටියුට් එකක් දීලා ලොකු අවස්ථාවක් දරුවන්ට උදව් කරා. ඇත්තට ඔබතුමා පහුගිය දවසේ අර 70,000ක් විතර බල දුන්න මම දැක්ක මා කඳුරේ අර ලෝකෙට වැසී යන්න ගිය දරුවෙක් නේද? අර විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් ශිෂ්‍යත් විභාගයේ අර ඒගොල්ලෝ ඇකඩමි 50 63ක් කරා. ඒක එලි දැක්කෝ. නැත්තම් ඒක එහෙමම යට යනවා. ඉතින් ටීවී දකුණ තිබුණ නිසා අර ඒ වගේ අපිට දැන් තියෙන සමාජ රට වටපිටාවේ ගොඩාක් දරුවන්ට ආර්ථිකයේ ලොකු පීඩාවකින් ඉන්නේ. අපිත් ඒ පීඩාව තුලින් නැගටිව් අය. මට මතකයි කැලුම් මහත්තයා අපේ අක්කා ඉස්සර අපේ තාත්තා ගහකින් වැටලා හිටියේ. එතකොට අපේ අක්කා ඉස්කෝලේ යනකොට ඕ ලෙවල් පන්තියට ගෞම මැදංගියේ මේ ඇලමිනියම් ජොග්ගුවට ලිපෙන් උණු වතුර කේතලෙන් උණු වතුර දාලා ඒකෙන් තමයි ගෞම මැද යන්නේ. මම ඒක දැක්ක සජීවය. ඒතර ඒ කාලේ මම 11 අවසර ගණන් පන්තියේ ගණන් හදන්න ගියාම ගාන හදාගන්න බෑ. මම ටියුෂන් එකකට යන්නේ නැහැ. සල්ලි නැහැ. ඔව්. එතකොට අර ගණන් හදන එක ගැන පුදුම වෛරයක් ඇති වුණා. ඒතර මම දන්නවා මේ සමාජයේ කැලුම් මහත්තයෝ ඔයගේ දරුවෝ කී දෙනෙක් අද ඇද්ද? එදා තිබුණා වගේ නෙවෙනේ අද. ඊට ආත්පසින් වෙනවා. ඔව්. ඒතර මේ වෙලාවේ ඔබතුමත් එක්ක එකතු වෙලා මේකට සහාය
ප්‍රයෝගේ දීලා මේක මේ ඉස්සරහට අඩියක් තියන්න පටන් ගත්ත මං හිතන්නේ ඇත්තටම දැන් මෙතුමා සුදර්ශන සර් එක්ක සම්බන්ධ වෙලා අපි අද්දකින් දින ගුරුවරේ සම්බන්ධ වෙලා මේ ආරම්භ කිරීමම අපිට ලොකු සතුටක්. ඔව්. විශේෂයෙන්ම මේ කටයුත්තේදී ඇත්තටම අපේ ප්‍රියන්ත මහත්මයාගෙන් තමයි මම අහන්නේ කොහොමද අපේ පවුලත් එක්ක රැඳෙනවද කොහොමද මනුස්සකම් මේ දේවල් එක තමයි එතුමා තමයි මම කියන්නේ ඔබේ නිර්දේශය තමයි මට අවශ්‍ය වෙන්නේ මොකද එතුමා තමයි මේ වැඩත් එක්ක බොහෝ විදිහ සම්බන්ධ වෙලා තියෙන අපේ අධ්‍යාපන සත්කාරක වැඩසටහන එතුමා දැන් අපි ආරම්භ කළා මාස 6ක් තුල දරුවන් අපි යහපත් තැනකට ගෙන යමින් පවතින මොහොතක් අද දිනේදීත් ඇත්තටම අපේ මේ පන්තිය පැවැත්වෙනවා. ඉතින් අපි සුදර්ශන මහත්මයා තමයි අපේ ටීවී දකුණ පවුලට එකතු වෙන අධ්‍යාපන සත්කාරක වැඩසටහනට එකතු වෙන අලුත්ම ගුරුවරයා. ඔබතුමාට ඇත්තටම මේ පවුල ගැන තේරෙන්නේ නැතුව ඇති මොකද අලුත් අත්දැකීමක් නිසා. සුදර්ශන මහත්මයා ඇත්තටම ඔබ ගැන කතා කරොත් සහ ඔබට දැනෙන දේ. ප්‍රථමයෙන් බොහොම ස්තුතියි. මේ වගේ මානුෂ සත්කාර පිළිබඳව කරන්නට මෙහෙවරක් කරන්නට මොකද ඔබ කරන යුග මෙහෙවරේ අපිට යම් කිසි සියුම් පුරුකක් වෙන්නට ආරාධනා කිරීම වෙනුවෙන් ඇත්තටම ටීවී දරන මේ ටීවී දකුණ පොඩක් නමත් එහෙම වෙනවා ටීවී දකුණ පවුලට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒක මේක මානුෂ සත්කාරයක්. අපි කැමති ඒ වගේ දෙයක් කරන්න. මොකද අපි මිනිස්සෙක් වශයෙන් ඉපදුනා නම් මේ ලෝකේ අපි මුකුත් ගෙනියන්නේ නැහැ. අපි අංශ අපි හැමෝම දන්නවා. ඉතින් සමාජද කරන දේත් එක්ක තමයි අපේ නම තියේද සමාජය තුළ මිය ගියාන් පස්සේ නැත්තම් නැතිවද කියලා තීරණය වෙන්නේ. අපි කවුරුවත් සල්ලි ආනවා හිට කඩන් ගෙනියන්නේ නැහැ. හැබැයි අපේ අනාගත පරපුර මේ රටේ අනාගත පරපුරට යම්කිසි ආලෝකයක් වෙනට යම්කිසි ශක්තියක් ධෛර්යයක් වෙනට අපිට පුළුවන් නම් මං හිතන්නේ පුරවැසියෙක් විදියට මං හිතන්නේ අපි ආඩම්බර වෙන්න ඕන. ඒ නිසා අත්‍තරම ආඩම්බරයි ටීවී දකුණත් එක්ක එකතු වෙන්න. මම බොහොම ස්තුතියි මට ආරාධනා කිරීමට. ඉංග්‍රීසි විෂය තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ ආදරණීය හිතවතුනි. ඉතින් ඉංග්‍රීසි විෂයේදී ආකාර දෙකක් තුන. ප්‍රථම දේ තමයි දරුවන් විභාගයෙන් සවිමත් කිරීම. මොකද හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම දරුවෙක්ගේම හීනයක් තමයි විභාගයේදී ලකුණු 75 80ට ඊට එහා නැත්තම් ඒ සාමාර්ථයක් ඉංග්‍රීසි විෂයේදී ලබා ගැනීම. ඒත් එක්කම තමයි විභාගයේ සහතිකයට ඉංග්‍රීසි වලට ඒකක් තිබෙන වැඩක් නැහැ. ඉංග්‍රීසියෙන් කතා අරින බැරි නම් ඉතින් ගොඩාක් දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ගේ හදවතේ ඉංග්‍රීසි තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ කටින් මේ කැලු මහත්තයෝක පිට වෙන්නේ නැහැ. ඉතින් අපි සරසුමක් හදලා තියෙනවා ඔබතුමාලාගේ උපදෙස් පරිදි මේ විදිහට කරන්න ඕනේ කියලා කැලු මහත්තයා අපිට කිව්වා. ඒගොල්ලන්ගේ ප්‍රථම දේ තමයි කතා කිරීම. ඉතින් අපිට පුළුවන් රටේ දරුවෝ ඉංග්‍රීසියෙන් කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අපිටත් කතා කරන්න පුළුවන් නිසා අපිට පුළුවන් අපේ දරුවෝ ඉංග්‍රීසියෙන් කතා අරින්න. ඉතින් අපි ආරාධනා කරන සියලුම දරුවන්ට විභාගයට ඒකක් ගන්න ගමන් ඔයාලා ආසති දෙමාපිය ආසේ දරුවෝ ඉංග්‍රීසියෙන් කතා කරනවා බලන්න. එහෙනම් විභාගයට ඒකක් ගන්න ගමන් අපිට පුළුවන් ඉංග්‍රීසියෙන් ඔබගේ කට අරින්න. ස්තුතියි අපිත් එක්ක එකතු වෙන්න. හොඳයි. සුදර්ශන මහත්මයා තමයි අපි අද දවසේ අපේ ටීවී දකුණ මාධ්‍ය ආයතනයේ අධ්‍යාපන සත්කාරක වැඩසටහන යටතේ ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරයා බවට පත් වෙනේ. එතුමා මේ වෙද්දිත් රෝහණ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට ඉංග්‍රීසි භාෂාවේ ඉගැන්වීම් කටයුතු කරන සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපි බොහෝ දුරට බලන්නෙම අපේ ප්‍රියන්ත මහත්මයාත් මෙතුමත් ගත්තොත් නියමිත භාෂා පුහුණුව භාෂා කුසලතාවයන් සහ ඒ අධ්‍යාපන සුදුසුකම් සහිත ගුරුවරුන් තමයි ඇත්තටම අපේ ටීවී දකුණ මාධ්‍ය පවුල සමග එකතු වෙන්නේ. අපි හැම විටම උත්සාහ කරන්නේ මේ රටේ මිනිසුන් වෙනුවෙන් අපිට යමත් මොකද්ද කරන්න පුළුවන් අන්න ඒ සඳහා ශක්තියක් ධෛර්යයක් එකතු කරමින් මෙය වෙනස් සමාජයක් බවට පරිවර්තනය කිරීම දරුවන්ගේ මේ කුසලතාවයන් අසරණව ජීවත් වෙන දරුවන්ට අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරන්න පුළුවන් නම් ඔවුන්ට අධ්‍යාපන අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් වටින කාරණාව බවට පත් වෙන. ඉතින් අපි ලබන සතියේ ඉඳලා අපි මේ කටයුත්ත අපි ආරම්භ කරනවා. ඉතින් බොහොම ස්තුතියි අපේ ප්‍රියන්ත මහත්මයා සුදර්ශන මහත්මයාට අපි මැදිරියට ඇවිල්ලා මේ සාකච්ඡාව සමග එකතු වීම ගැන. අපි හෙට දවසෙත් අපි විවිධ තව වැඩසටහන් බොහෝ දේවල් අපි සංවිධානය කරලා තියෙනවා. අපි යුතුකමක් තියෙනවා කොච්චර දරිද්‍රතාවෙන් පෙළෙන සමාජයක් වුණත් අපි මේක අතහැරලා යන එක නෙමෙයි. අපි මේකේ ඉඳලම සටන් කළා හරි තැනට රට ගේන එක තමයි අපි පරම පිවිතුරු අදිෂ්ඨානය බවට පරිවර්තනය වෙන තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි අද දවසේත් අපිත් එක්ක රැඳිලා අපේ ප්‍රේක්ෂකයන්ට දැනුවත් කිරීම ගැන. විශේෂම මේ
මේක කියන්න මෝන කාරණාව අපේ කැනඩාවෙන් අම්ම තමයි දැන් වෙද්දි ලංකාවට ඇවිල්ලා ඉන්න ප්‍රියත් මහත්මයා. එතුමිය තමයි ඇත්තටම මේ අධ්‍යාපන සත්කාරයේ මේ දමිල භාෂාව මේ පුතේ පටන් ගමු, ඒ හරහා අපි තව මේක වැඩි දියුණු කරමුයි කියන කාරණාව එතුමිය තමයි අපිට මේකේ ශක්තිය වුණේ. අපිත් ඇත්තටම මේ ඉගෙනගත්තු මිනිස්සු විදිහට මේ දේ සමාජය ඇතුලේ වවන්න ඕන, ඒක අපේ යුතුකම බවටයි අපි විශ්වාස කරන්නේ. අපේ ජාතික යුතුකම කරටගත් නාලිකාවක් විදිහට දකුණේ ලකුණ රැගත් ටීවී දකුණත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලමින් අද දවසේ අපේ සාකච්ඡාව හමාර කරන බොහොම ස්තුතියි අද දෙදෙනාටම. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.